ආදරම් පිළිගන්නවා යිCT පන්තියේ YouTube තැනැල් එකට අද වීඩියෝ එකවාලට ගොඩක් වැදගත්වෙයි දෙදස් විසියක පලවෙන කණ්ඩායම දෙසැම්බර් මාසේ ඒගොල්ලන්ගේ ආයතිනික පුහුණුව ඉවර කරනවා. ඉතිං මේ යිCT දරුවන්ට තිරි එක්ෂෑම්ම එකක් පැවැත්වෙනවා දෙදස් විසි දෙකේ ජනවාරි මාසේ. ඉතින්ඒ ජනවාරි මාසය පැවැත්වෙන රි විභහගේ සඳහා අනුමාන කර හැකි ප්‍රශ්නයක් තම්මයි අද මම වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. මේක නෙත්වර්කින් කියන මොඩියුල් එකටායත් ප්‍රශ්නයක් ලෙස හඳුන්නන්න පුළුවන්. අප මුලින් අපි ප්‍රශ්නය සඳහා යොමුවෙමු. ෘතිය පුහුණු අධිකාරිය නම් ආයතනය අයිIT අංශය එච්චාරංශය සංශයේ සහ ට්‍රේනිින් අංශයේය කියන්නේ පුහුණවංශය ආදී ලෙස උපජාල හතරකට වෙන් කළ යුතුව ඇත. ඒ ගැන මේක ඩිපර්ටමන්ට් වයිස් වෙන් කරලා තියෙන්. මෙම උපජාල කරනය සඳහා භාවිතාකන අයිපීලිපිනයාපට දීල තියෙනවා එකසි අනූ දෙකඩොට් එකසිය හැටාටඩොට් තියඩෝට් බිින්දුව කියන යිපී ලිපිනේ තමයි මේ සඳහාපට දීල තියන්නේ. හරි මේකෙන් අපින් ප්‍රශ්න මාලාවක් අහල තියෙනවා ඒ ප්‍ර අහල තියෙන ප්‍රශ්න බරන්න කලින් අපි මුලිම් බලමු මේක ලාස් කීයටද වැටෙන්න්නේ ගිර. එකසි අනු දෙකයි එකසිය හැටටයි තිහයි බින්දු. එකසි අනු දෙකෙන් පටන් ගන්නවනං ඒ රේන්ජකයත් එෙන්නේ කලාස්ස අයි පී ලිපිනයක්. මේකමං වාරට කලින් වීඩියෝවල සාකච්ඡා කල්ලා තියෙනවා. මු මෙ මෙතන යිIP රේච් ටික පෙන්නන්නේ යාලට එක පොඩ්ඩක් මතක් වෙන්න. ඉතිං ක්ලාස්සේ නං අපි දන්නවා රේන්ජ එක බිඳුවයි එකසේ විසි හයයි අතර, කලාස් බී නං එකසේ විසි අටයි එකසි අනුව එකයි අතර, කලාස්සීනං එකසි අනුව දෙකයි දෙසිය විසි තුනයි අතර, කලාස් ඩීනං දෙසිේ විසි අතරයි දෙසිේ තිස්නමැයි අතර, කලාස් ඊනන් දෙසිය හතලිහයි දෙසිය පනස් පහයි අතර. ්නට යටතේ අපට දීල තියෙන පළවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු ඉහත ජාල හතර සඳහා ස්නෙට් පිට් කොපමන සංක්‍යාවක්වැයවේද. එහ ජාල හතරක්ති හදන්න තියෙනවා Vටයේ කියන ආයතනයට එකක් අයිIT එකක් ට්‍රේනි එකක් එ්චාර් එකක් ෆනස් මෙම ජාල හතර සඳහා සප්නෙට්බිට් කී භාවිතාවේද කියලා තමයි අපෙන්හහන්නේ. මේක ලාස් සීලිපිණියන්නේ දුන්නේ මේ සඳහා වාවිතාක නයිපීලිපිණය එකසි අනුව දෙකඩොට් එකසිය හැටාටඩොට් තිහඩොට් බිඳුව දැ මේකෙ ප්‍රශ්නයෙන් අහන්නේ මෙම උපජාල හතර සෑදීම සඳහායන ස්නෙට් බිට ගාන හරිමලේසිීනේ උපජාල ප්‍රමාණය හතරයි සප්නෙට් අයිදී ගානත් එහෙනම් හතරක් එඩෝනේ එම නිසා අවශ්‍ය සප්නෙට් බිට් ගලන ගියද දෙකේ එන්වෙනි බලයක් දෙකේ එන්න එනි බලය සමානයි හතරයි කියලගත්තොත් එන් සමානයි දෙකයි. එහෙනම් 2bit. උපජාලකරණයෙන් පසු IP ලිපිනේහි බිට් වෙන්නෙන ආකාරය ඇඳ දක්කන්න. ඉතිං ඔයාල දන්නවා ලා IP ලිපිනයක් තමයි අපට දුන්නේ කියලා. ඉදි IPV4ෝ ලිපින හැදිල තියෙන්නේ බිට්ටස් දෙහෙකින් කියලත් ොයාල දන්නවා. මේ පිටටස් දෙ අටේ ගොඩස් හතරක් විදිහට පිහිටන්නේ මේ අටේ කොටස් එකන එක වෙන්නෙන්නේ ඩොට්වලින් කියලත් ඔයාල දන්නවා. මෙම අටකක කොටසකට අපි කිව්වා ඔක්ටට් එකක් කියලා. දැම් මම මේකේ පලවෙනි බිට් විසිහතර එකසි අනුව දෙක ඩොට් එකසිය හැටට ඩෝට් තිහ කියලා හඳුල්ලා තියෙන්නේ පලවෙනි බිට් විසි හතර. හරි ඉති මම ඊළඟට අන්තිම බිට්ටට තමයි මේ කතිරදාලා ඇඳගෙන තියෙන්නේ. දැම් මේක කලාස් සීහින්ද ඔයගොල්ලු දන්නවනේ ක්ලාස් සීක මුල් බිට් විසිහතර නියතයි ඉතිරි බිට්ටට තමයි වෙන සන්නේ ලාස් සීන. හරි! ක්ලාස ීනං නියතනං අපි නියත ටික නෙත්වකයිඩී එක විදිහට ගත්තා නියත නැති ටික හෝස්්ටයිඩිය එක විදිහට ගත්තා. එතකොට මේ බිට් අට වෙනස් එෙන්න්න පුළුවන් නමුත් මේක උපජාල කරණය වෙලා තියෙනවා. උපජාල කරණය සඳහා බිට් දෙකක් වැයවෙලා තියෙනවා. එහම් ඒ බිට් එක තමයි මෙතන සප්නෙට් අයිඩ එක සඳහා ආයවෙන්නේ ඒ අපි සප්නෙට් බිට් කියලා හඳුන් ඇනවා. එහෙනම් සප්නෙට් බිට් සඳහා බිට් දෙකක් වැෑයවෙනවගේ අපි හොයා ගත්තා කලින් එහම් අටෙන් දෙකක් අඩු කරහ මහායයි එහම් හොස්්ට අයිඩ එක සඳහා බිට් කියදද. බිට් හයක් වැරය වෙනවා. ඉතින් අපිට එකෝ ඔය විදිහට අ ඩිපිනෙහි සැකැස්ම ඇ දක්වන්නකි වෝත් නෙත්වකයිඩී එක සප්නෙට් අයිඩී එක සහ හොස්ටයිඩී එකට බිට්වෙෙන් වෙන ආකාරය අපට මේ විදිහට ඉතාමල් ලේසියෙන් ඇඳලා දක්වන්න පුළු. දැන්වාලට ප්‍රශ්නයක් වේඩ පුළුවන් ඇයි ම මේ එකසි අනෝ දෙක ඩොටත් එකසිය හැටට ඩොටත්තිහ කියන එකකා. දශමය සංක්‍යාවලින් ලියලා අන්තිම බිට්ටට විතරක් කතිරවලින් ඇඳලා තියෙන්නේ කියලා. ඉතින් මම මුල් බිට් විසි හතර කතිරවලින් ඇන්දන කතිර විසි හතරක් අඳින් ඕන පළවෙෙනට කතිරටයි ඊළඟටට කතිරටයි ඊළඟටට කතිරටයි ඒක ඇටිල් ලියඩ වෙනවා එකසි අනෝ දෙකඩොත් එකසිය හැටට ඩොට් තිහ කියලා. ඔක්ට්ටික ගෙනෙකට වෙන්නවෙන්න ලියන්න වෙනවා. ඉතිං ඒක ලියන්ඩ මෙතන කරදර හින්ද තමා මම ඒක දිගැරලල ියන්න ගිය නැහැ ඒක දශමය සංකඛ්‍යාවලින් ලිව්වා බයිලරිසිස්ටම් එකට ලෙව්ව මේ සක්නෙට් බිට් දෙක සහ හොස්බිට් higherය. ඊළංඟ ප්‍රශ්නය සඳහප ියොමුවෙමු එක් එක් උපජාලයන් සඳහා භාවිතාවන ලිපිනවල සැකැස්ම ඇද දක්වන්න හරිම ලේසි ප්‍රශ්නයක්, ඉතින් මේ අපිදන්නව ලාස්සී ලිපිනයක් කියලා එහෙනම් මුල් බිටවිසි හතර නියතයි, මුල් බිට්වි සිහතර මයි නෙටර්කයිඩී එක වෙන්න එහෙනම් නෙටවර්කයිඩ එක නියතයි එහෙන එකසි අනුද් දෙක ඩෝ එක හැහඩෝ තිහඩොට් කියන එක නියතව තියෙනවා කියලා පේනවා. ෘතිය පුහුණු අධිකාරිය කියන ආයතනයට මේ ප්‍රශ්නයදීල තියෙනවා උපජාල හතරත් තියෙනවගේලා. උපජාල හතරත් තියෙන වනාා. සබ්නෙට් අයි ID තියෙනව හතරක් ඉතින් මේ උපජාල හතරක් හැදෙන්නේ සබ්නෙට් බිද්ධහකින් කිවා. එහෙනම් මේක ඔයගොල්ලෝ ලොජික් ගේට් සලාර් සැකැස්මෝයගොල්ලන්ඩ හිතන්න පුළුවන් කොහොමද මේ සැකැස්මය එන්න කියලා බිට් එකයි නම් පැටන් හතරයි. බිඳුවයි බිඳුවයි එකයි එක කියල් දැම්මා බිඳුවයි එකයි බිඳුවයි එක. එකිනෙකර වෙනස් පැටන් හතරත් තියෙනවයි කියන බිඳුවයි බිඳුව පැත්න එක බිඳුවයි එක පැත්න එක, එකයි බිඳුව පැත්න එක එකයි එක පැත්න එක. මං මේ පැත්න එක ලේසිවට ලියන්න පුළුවන් ක්‍රමයක් තමයික්වෙබ් අ බිින්දු දෙකයිඒව දෙකයිකිවේ අපි පහලට ලියෙනවා ඊළඟට බිදුුවයි එකයි. බිදුුවයි එකයි කියන එක මාරුවෙන් මාරුවට ලියනවා. දැන්ඉතිං වාලෙහිතන්ඩ බිත් තුනත් තියෙනවනං උපජාලා අටක් කියෙනවන. එතව උපජාල අටක් එෙනකොට මේ බිටතුන ලියවෙඩ පුළුවන් ආකාර තියෙනවා කියද. අටක්. එහෙනම් කොහොමදේයට එවෙන්නේ. බිදුු හතරයි එකේව හතරයි බින්දු දෙකයි එකේව දෙකයි බින්දු දෙකයි එකේව දෙකයි. බිදුුවයි එකයි බිදුුවයියි බිඳුවයි එකයි බිඳුවයි එකයි. දෙැ මේගේ ඉතිරි බිට්හය තමයි හෝස්ට ි්ටික වෙන්නේ හෝස්ට් බිත්්හය කැමති විදිහකර වෙනස් සෙන්ඩ පුළුවන් එක බින්දුවවලින් ඉදි මේ කියහන්නේ සැකස්මන සැකස්මහින්ද මම් මේක කතිරවලින් ඔයගොල්ලන්ට ඇඳල දැක්කුවා තේරුන්ගන්න පහසු වෙන්න. ඟ ප්‍රශ්නය අපි බලමු එක් එක් උපජාල සඳහා ලබාදැන විකාශන ලිපින හා ජාල ලිපින මොනවාද. විකාශන් ලිපින කියන්න බ්‍රෝඩ් card් ටඩ්‍රස් එක ජාල ලිපිනේ කියන්නේ නෙටවර් කැඩ්‍රස් එක. දැම් මේක උපජාල හතරක් තියෙනවා කිව්වනේ උපජාල කරණය කරන්න ගත්තයයි. පී ලිපිනේ තමයි එකසි අනුව දෙක ඩොට් එකසි හැටටඩො තිහඩෝ බින්ඳුව. දැන් අපි ගමු මේකෙම්? පලවෙනි උපජාලයේ ගැන අයිට අංශයේ සඳහා උපජාල කරණය කරන්න හදන්නේ ගත්ත අපි එකසි අනූ දෙකඩොටත් එකසිය හැටටඩෝ් තිහ කියන්න තිහඩොට් බින්දුව කියන ලිපිනේ ගත්තා. හරි මේදි අපි මේ ලිපිනේ ගත්තොත් මේ අන්දිම බිට්ටටම් බිට් දෙකක් වැයවෙනවා සප්නෙට් බිත් විදිහට ඉතුරු බිට්ටි ඉතුර බිට්ිකේ ැන බිට්හයක් වැහවැය වෙනවා. ි විදිහට. ඉතින් මේකේ අපි බිඳුවයි බිින්ඳ අවස්ථාව ගත්තෝත් පලවෙනිින්ම එකෙන් වාලට දක්න ලැබෙයි මම බිදුවයි බිඳුව දාලා කතිර හයත් දාලා තියෙනවා. ඉතින් ජාල ලිපිනේ අපි පලමු ජාල් ලිපිනේ කියන්නේ මේ ලිපිනේක තියෙන කුඩාම ලිපිනේ. එහෙනම් මේ කතිර හයට ඉතුරු කතිර හයට එකැන හෝස්්ටයිඩ එක සඳහා මම බින්දුහයක් දානවා. එහම් කුඩාම ලිපිනේ ලබෙනවහෙනම්. උඩාම ලිපිනේ තමයි එකසි අනෝ දෙක ඩොට් එකසි හැටාට ඩෝොත් තිහඩෝට් බිදුවන්. ඊඩපසි විශාලම ලිපිනේ විකාශන ලිපිනේ කියන්නේ බ්‍රෝඩ්කාර්ඩ් ඩ්ඩ එකට එහෙන එන්න විාලම ලිපිනේ එහෙන මම් මෙතෙන්ට දානවා එක ඒවා හයක්. එකේ හයත් දැම් මුත් බලන්්ඩ එකතු වෙනවා එක දෙක හතර අට දාසය තිස් දෙක කියනටික එකතු වෙන. ඔක්කුම එක තුනහම උත්තරේනවා හැට තුනයි කියලහෙනම් විකාශණ ලිපිනේ වෙන්නේ එකසි අනූ දෙක ඩොට් එකසිේ හැටට ඩොට් තිහඩො හැට තුුණ. ඊළංඟට අපට තියන්නේ දෙවන උපජාලය කියන්නේ එච්චාර් අංශය සඳහා වෙන්කරපු උපජාලයේ බලන්න. මං මෙ සඳහා සප්නෙට් බිට් දෙ විදිහට බිඳුවයි එකවන අවස්ථාව ගත්තේ. ඉතින් මේකේ එහෙනම් පලවනි ලිපිනේ ගන්න කිවොත් එකසි අනූ දෙකඩොටත් එකසිය හැටට ඩොට්ටියහ අපි අනිට්ටික බයිනරි සිිස්ටම් එකට ලියමු බිඳුවයි එකව නවස්ථාවනේ එහ ඒ දෙ බිඳුවයි එක වුණා කුඩාමටිකට බිඳු හයත්දානෝ හොස්ට් බිට් එකට. එතකොට බලන්න මේක එකසි අනුව දෙකඩොටත් එක හැටට ඩොත්් තිය ඩොට් හැට අතර කියලාව. සාමාන්‍ය මේ ජාල ලිපිනය මෙච්චර බලන්න දේකුත් නෑ කලින් එකවලුණේ හැට තුනෙන් එහෙනම් මේ පටන්ගන්නේ හැට හතරින් කියල හෙම මනෝමයිෙන් හිතලා ලියන්න පුළුවන්. ඊළඟට බලමු විකාශන ලිපිනේ. විකාශන ලිපිනේගත් තොත් බින්දුවයි එක කියන අවස්ථාවට තව අපි එකේව හයක් දානවා. එකැන විචාලම ලිපිනේ ගන්ඩපැැන හොස්ට හෝස්ට බිට් සඳහා අපි එකේව හයත්දානවා. එක හයත් දැම්ම හම ඒටි කොක්කොම එකතු කරහම එනවා එකයන එක දෙක හතර අට දාසේතිස් දෙක හැට හතර එකතු කරහ මුත්තර එනවා එක සේවි සිහතයි කෙල එතකොට අයිIPී ලිපිනේ ගැන විකාශන ලිපිනේ වෙන්නේ ඒ ජාලයේ. එකසියානු දෙකඩොට් එකසිය හැට අටරොත් තිහඩොට් එකසිය විසිහත අපි නෙටවයි කැඩ්ද්‍රස් එක් කියල කියන්නෙත් මේ විකාශන ලිපිණයටම තමයි. දැන් අපි බලමු උපජාලකරණය ෆිනෑන් සංශය සඳහා මේකටත් එකසි අනු දෙකඩොට් එකසිය හැට අටඩොට් තිහ කියලා අපි පටන් අරගෙන තියෙනා මුල් නෙට්වකයිඩියක නියතව තියලා එකයි බිින්දුව කියන අවස්ථාව. අපි මුලින් බැලුව බිඳුවයි බිඳුව බිදුවයි. එක කියන අවස්ථාව දැන් සලකනවා. එකයි බිින්දුව. ඊළඟට සලකනවා එකයි එක කියන අවස්ථාව. මේ එකයි බිින්ඳෝ වෙන්නේ සප්නෙට්බිට් දෙක ඉතුරු ටික වෙනවා හෝොට් බිත්. ඉතින් ජාල ලිපිනේ ගත්තොත් ජාල ලිපිනේ හදන්නේ කුඩාම ලිපිනේ එහෙනම් මම මේ කතිරහයට බින්දුහයක් දානවා. එතකොට එකසි අනු දෙකඩොට් එකසිය හැට අට ඩෝට් තිහ දෝට් එකසිය විසි අට කියලා අපට ගන්න පුළුව. මේක අපට මනෝමයෙන් ලියනවනම් කලින් එක එකසිේ විසි හතෙන් නිවරුණේ එහෙනම් මේක, එක සිය විසි අට වෙනවා කියලා පැහැදිලි විකාශන ලිපිනය වෙන්නේ මේකට එකේ හයත් දැම් හම විචාලම ලිපිනේ ගණ්ඩ පුළුවන් විචාලම ලිපිනේ තමයි මෙතන විකාශන ලිපිනේ වෙන්නේ එහෙන එකේවා හයත් දැම් මහම අප එකතු කරගෙනයාමු මුලින්ම එක එකතු වෙනවා දෙක හතර අට දාසේතිස් දෙක එකතු වෙනවා හැට හතර එකතු වෙන්නේ නෑ ආයත් එකතු වෙන්නේ එක සිය විසි අට. ය ඔක්කොමටි එකුතු කර හම එෙනවා එකසිිය අනුව එක එහෙනම් විකාශන ලිපිනේ වෙන්නේ එකසි අනූ දෙක ඩොට් එකසිය හැට අට ඩො තිහඩොට් එකසිය අනූ එක. ඊළඟට අපට තියෙනෙ අවසාන අවස්ථාව. මේකෙද අපි සලකන්නේ උපජාලකරණය එකනේ අන්තිම උපජාලයේ පුහුණවංශයේ සඳහරෙන් කරන්න උපජාලය මේකදී එකයි එක වනාවස්ථාව එකයි එක වෙන්න මුකක්ද සප් නෙට්බිඩෙක් එහෙනම් අපි එකයි එක වෙන අවස්ථාව ගත්තොත් ඒක කුඩාම ලිපිණය අප්‍ර ගණ්ඩ පුළුවන් එකයි එකදාලා හෝස්ට් බිට්හය සඳහා ඒන් ඒ ටිකන වෙනස්සෙන්නේ හෝස්ට් බිට්හාය වෙනස්සෙනවා ඒ ටිකට අපි බින් දුහායද්දානවා. එතකොට බලන්න මුලින්ම දැන් එකතු වෙන්න කියද කියලා. විසි අටයි හැටහතරයි එක තුනහම එකසිය අනුව දෙක ලැබෙනව හෙනම් ජාල ලිපිනේ වෙන්නේ එකසි අනූ දෙක ඩොට් එකසිිය හැටට ඩෝට් තියහ ඩෝට් එකසිය අනුව දෙක. විකාශන ලිපිනේ ගත්ත හැකි මේ එකයි එකට පස්සේ හෝස්ට් බිට්හෝ බිට් හය සඳහාය කියන්නේ හෝස්ට අයිඩ එක සඳහා වෙන්නන බිට්ටික සඳහාපි එක ඒ වහයත්දා අනුව. එකේ වහයද මුොත් ශාලම ලිපිනේතරින් ගන්න පුළුව. විශාලම ලිපිනේකී ය දෙෙන්නේ මේ ඔක්කොම ටික එකතුක රහමේ කියන්නේ එක දෙක හතර අට දාසේති දෙ හැටහතර එකසිය විසි අට. ඔය ඔක්කොම ටික එකතුක රහමාපටේනවා දෙසය පනස් පහයි කියලා. එහෙන බරෝඩ්කාට් ද්‍රස් එක වෙන්නේ එකසි අනූ දෙකඩොට් එකසිය හැටටඩෝඩ් තියහඩොඩ් දෙසය පනස් පහ. අද අපි ගෙනගත්ත මුකක්ද ආයතනයක් තිබ්බා ඒ ආයතනය උපජාල වලට වෙන් කරලා. එක නේ ඒ ආයතනය උපජාල හතරක් තියෙනවා කියලා අපි සැලකුවා ඒ උපජාල හතරට වෙනවෙනම අපි ඇහුවා මොකදද මේකේ නෙත්වර් කැඩ්‍රස් එක ඒ වගේම ප්‍රෝඩ්කාඩ් කඩ්‍රස් එක. අපි දුන්න අයිIP ලිපිනයනුව තමයි අපි. තීරණය කරන්න දුන්නේ. ඉතින් මම හිතනවා උපජාල කරණය පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබුණ කියලා. ඉතිං ඔයාලටත් ඔයාලගේ හිතර දැනෙනවනම් මේ වීඩියෝ එක ඔයාට ඉතාමත් ප්‍රයෝජනවත් වනා කියලා කමෙන්්ටරන්ඩ ලයික් කරන්න තවත් යාළුවවෙට බලන්න මෙම වීඩියෝ එක ෂයා කරන්න. ඒ වගේම තාමත් ඔයාල මගේ YouTubeප්චනල් එක සබස්ක්‍රයිප් කරල නැත්තං CT පන්ති කියන YouTube චැනල් එක සබස්ක්‍රයි් කරල්ලා ඒ සරහ තියෙන නොටිෆිකේෂන් බෙල්ලායිකැන් එක ප්‍රෙස් කරල්ලා ඕල් කියනක මාණ්ඩ එක දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මම අද සාකච්චා කරේ තියරි විභහගේ සඳහා අත්තිශයින් ඔයගොල්ලන්ට වැදගත්තන පාඩමක් ඉතින් මේ කනිවාරයෙන් බලන්න ඔයාලගේ තියරි විභාගේ සඳහා මම එක සිතින් සුබ ප්‍රාත්ථනා කරනවා නැවතත් අපි අු ත්‍රීඩියෝහෙකින් හම්ුවමු ස්තූතියි ඔබ සැමට.